අපි මේ සූදානම අදත් ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ගුණරුවසුවඳ ඔබ වෙත රැගෙන එන්න අපි අදත් සූදානම් අපේ රටේ සිටින විශිෂ්ටයෙකුට ගුණරුවසුවඳ උත්තමාචාර්ය පුද කර සිටින්නට ඔහු අපේ රටේ සිටින විශිෂ්ට කලාකරුවෙක් ඒ වගේම ගුවන්විදුලි මාධ්‍යයේ රූපවාහිනී මාධ්‍යයේ මුද්‍රිත මාධ්‍යයේ විශිෂ්ට මාධ්‍යවේදියෙක් ඒ වගේම පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරියෙක් විදිහටත් හඳුනා ගන්නට පුළුවන් ඔහු තමයි සුනිල් සරත්පෙරේරා මහතා අද ගුණරුවසුවඳ තුලින් ඔබ සමීපයට පැමිණෙන්නේ අපේ රටේ සිටින තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු ප්‍රවීණ ගීපද රචකයෙක්, රූපවාහිනී, ගුවන්විදුලි පරිපාලකවරයෙක්, සොඳුරු පරිසරවේදියෙක් ලෙසිනුත් අපට හඳුනා ගන්නට පුළුවන්. වත්මන් මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් නිරන්තරයෙන් ගුරුහරුකම් ලබා ගන්නා ප්‍රවීණයන් අතලොස්ස අතර මුලින්ම සිටිනා ගුරුවරයෙක් ලෙසින්ද ඔහුව හඳුනා ගන්නට පුළුවන්. ඔහු නමින් සුනිල් සරත් පෙරේරා. අපේ රටේ ගීත සාහිත්‍යයට, ජනමාධ්‍යයට, පරිසරයට ඔහු විසින් කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කිරීම උදෙසා අද ගුණරුවසුවඳ උත්තමාචාර්ය සුනිල් සරත් පෙරේරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට පිරිනමනු ලබනවා. අපි අදත් සූදානම් ගුණරුවසුවඳ ඔබ වෙත රැගෙන එන්න හැමදාමත් වගේ අපේ රටේ විශිෂ්ට පුරවැසියෙක් වෙනුවෙන් ගෞරව සම්මාන පුද කරන්න තමයි අපි සූදානම් වන්නේ. අද අපි සමග එකතු වෙන්නේ අපේ රටේ තවත් විශිෂ්ට කලාකරුවෙක්, ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්, මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලකවරයෙක්, රාජ්‍ය සේවයේද ප්‍රමුඛයෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් සුනිල් සරත් පෙරේරා මහතා. අපි මුලින්ම ඔබතුමන්ව ගුණරුවසුවඳ වැඩසටහනට අයිබවන් කියලා පිළිගන්නවා. අයිබවන්, මුලින්ම මම ඔබතුමන් ගෙන් අහන්නේ මොනවද මේ දවස්වල කරන්නේ? මේ දවස්වල සාමාන්‍ය ටිකක් විවේකයෙන් ඉන්නවා. මේ මොකද ටිකක් උකටලි ස්ථිතින් හිටියේ කාලය තිබුණා. මේ පහුගිය දවස්වල මේ බිරිඳගේ විවාහයෙන් පස්සේ මේ දවස්වල මම ටිකක් පොඩ්ඩක් නිහඬව හිටියා. නම් දැන් යමක් නිර්මාණාත්මක දෙයක් කරන්න සාම හිතුනේ නැහැ. පොතක් පතක් කර මං අත ගහපු පොත්පත් දෙකක් තුනක් තිබුණා. ඒකට ප්‍රවේශ වුණා. ඔබත් සමග කළ පූර්ව කතා බහේදී මට වැටහි ගිය දෙයක් තමයි ඔබ බිරිඳට බෙහෙවින් ඇලුම් කළ, බෙහෙවින් ආදරය කළ තැනක් තෙක් බව. එතුමියගේ වියෝ ඔබට බෙහෙවින්ම සංවේග ජනක සිද්ධියක්. ඒ නිසා ඔබට නිර්මාණ කටයුත්තක යෙදෙන්නට පහුගිය දවස්වල අවසර ලැබුණේ නැහැ කියලා ඔබේ හිතෙන් අවසර ලැබුණේ නැහැ කියලා ඔබ ප්‍රකාශ කළා. අපි කැමතියි ඔබේ අතීතයට යන්න. ඔබ කොළඹ අවට ප්‍රදේශයේ සිටියත් ඔබේ අතීතය මේ කොළඹත් ගම්මානයක් කියලා තමයි ඔබ කිව්වේ. අපි කැමතියි ඔබේ පුංචි කාලේ සුන්දරත්වය, ඔබේ ලැබූ අත්දැකීම් ගැන කතා බහ කරන්න. මම හිතනවා මගේ නිර්මාණ වලටත් බොහෝ විට හේතු පාදක වෙලා තිබෙන්නේ, ආශ්‍රය වෙලා තිබෙන්නේ පරිසරය. බොහෝ දුරට ග්‍රාමීය පරිසරයක් කියලා පොදිනෙක් කියනවා. ඒකට හේතු භූත වුණේ එක පැත්තකින් අපේ මේ ප්‍රදේශේ මා ඉන්නේ දැන්ට කිරුල්ලපන, කිරුල්ලපන. ඉතින් මම හිතනවා කිරුල්ලගස් තිබිච්ච ප්‍රදේශයක් මේ. අපි පොඩි කාලේ කිරුල්ලගස් තිබුණා මේ අවට. පල් දෙහා ඇලක් තියෙනවා. ඔය කිරුල්ලපන ඇල ගලාගෙන ගියා. ඔය ඇල හරහා පාරු ගියා. අපි දන්න කාලේ, ඒ කියන්නේ 50 ගණන් වල විතර. ඊට අමතරව මම බොහෝ දුරට හතරකෝරළයේ ප්‍රදේශයේ තිබෙන අත්දැකීම් මට හුඟක් දුරට මගේ නිර්මාණයට හේතුණා. ඒක හේතුවක් තමයි මගේ බිරිඳ රඹුක්කන පදිංචි කෙනෙක්, රඹුක්කන ගමේ. ඔබ අකුරු කරන්නේ කොළඹ ලුම්බිනි විද්‍යාලේ? ඔව්, ලුම්බිනි විද්‍යාලේ තමයි මට සරසවියක් වගේ මා දකින්නේ. ඒ කාලේ අපි යන කාලේ විශේෂයෙන්ම ලුම්බිනි රංගහලට කේන්ද්‍ර කරගෙන අපේ සංගීත ගුරුවරයෙක් හිටියා අතුකෝරළ කියලා. එතුමා වටා හිටිය. එතකොට මකුල්ලෝ මහත්මයා ඔය සියලුම කලාකරුවෝ එතෙන්ට එන සිද්ධාත් තිබුණා. අනිත් එක ලුම්බිනියේ ශාලාව එක්ක බෙරපදයක් ඇහෙනවා. ඒ කාලේ අපේ හිම්බව ධර්මසිරි මහත්මයාත් එහි ගැන්නේ. අනිත් එක සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහබහු රඟ දක්වනකොට පුහුණු වෙන ඒවා අපි දැකලා තියෙනවා. ඒ හඬ පෙරපද හඬ වෙනවා. ඉතින් මේ ඔක්කොම අපේ ආශ්වාදයට හේතු වුණා. අනිත් එක ඒක මම හිතනවා මගේ නිර්මාණාත්මක කුසලතාවලටත් බලපෑවයි කියලා කියන්න පුළුවන් ලුම්බිනි. එහෙම සුන්දර මතක සටහන් ඔස්සේ ඔබ කලාලෝට තේනගන්නේ. අපි විශේෂයෙන්ම කලාව පිළිබඳව වැඩිපුර කතාබහ කරන්න හේතුව විශේෂයෙන්ම ඔබේ ගීත රචනා කලාව පිළිබඳ, ඒ වගේම ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳවත් ඉතුරු හරියදී අපි කතාබහ කරමු. අපි මුලින්ම කැමතියි ඔබේ ඒ ගීත රචනා පිළිබඳව කතා කරන්න. කොහොමද ඒ කලාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ, ඒ අතීතය සිහිපත් කරනවා? මම හිතනවා මං ලුම්බිනි යන කාලෙදිම, එතකොට මං ජ්‍යෙෂ්ඨ ඇඩ්වාන්ස් ලෙවල් එහෙම උසස් සාතික පත්‍ර ප්‍රවිෂ්ට විභාගයේ කරන කාලේ මට ලැබුණා අපි ළම ස්කූල් යන ගමන්ම ළමා මණ්ඩපයට සහභාගී වෙන්න කරුණත් නබේසේ කරේ. ඒකම මම හිතනවා මට ඊටත් අමතරව අපේ පන්තියේ ගුරුවරයෙක් හැටියට හිටියා රවිලාල් විමලධර්ම කියන බහල ඇති. එතුමෝ ඒ වගේ මේ කාලේ හිටියේ
lumbini hitapu guru mandali harima asa kamin ne wagem asa wat adekim tibi tibi guanilje yana kiyana guru guanilje yang ma lama mandepi kota kali sama kenda gana kiye e karna tabi sekerge pada saat anak kiye kete tamai magi palu ini me guanilje kiite dia lama kiite dia wune lalni som siri gaya na kiri eka chenikawa lela chenikawa etendima nirwana kerla hitang e wala yama tanwa dala ya bisir ne kiri wa. Apa itu mata kedai kotor lagi gitu? Ikk, mama ekte meluwe, mana gitu ya? Lihatkan giat pasi karena tuh biasa karuai ya. Ikk, itu sendiri liya pun gitu ya. Tanwa daan dia anak itu tulis sirpanan mahatnya ada dulu na karuai ya. Daan nih kela. Kau tuh itu sirpan kene mau kerja kanan terkali lagi. Itu pasi gua guna waktu anda. Bena sindu apa tuh liya niko wilayah mama bena gitu ya. Kalau itu wilayah mesti niko mama liya dulu na kotor lagi gitu. Jadi ekalnya mungkin hiti kila pun itu mana dua kenapa gitu? Ahan hande pahat ya? Nih ammalat tek kahan non hande? Ika terasa අත්දැකීම සමහර විට එක රාත්‍රියෙන් කරපු නිර්මාණ තිබුණා ඔය එනම් පෙරා මහත්මයා එන්නේ සූරින් අභායටපත් වෙච්ච දවසේ රාත්‍රිය දෙකට විතර නන්දාමාලි මායි අමරදේවයි අර ඊත නිර්මාණ කෙවි ඒ රසවත් අත්දැකීම් සමුදායක් තියෙනවා Api kemati yara gita rachana api liban dawa wedi dawa kata kran nami wisheshem Amaradevayan ge gita turin oba itamu wishal gita romane rachana gawda tepena api hala puru buhuma gita. Ete api kemati yara oba gita rachana api liban dawa oba kala gita rachana wan gana wishesha wasta api liban dawa kata kran preksha kian menwe. Bo mahitna Amaradevayan ge gita tara piradine kama pem kala yuti gena gita na wa awar tena ketu wicha wasta wakari gena pra ite selamang gita liar tena Amaradevayan ta. Namun me gita හොඳම ගීතය හැටියට ඒ කාලේ තිබිච්ච තරගයක් තිබුණා ඍද්ධිසරත් මහත්තයා කාලේ හොඳම ගීතය හැටියට ඒක තේරුණා ඒක ලොකු ආවර්තනයක් හැටි කියන්නේ ඊට පස්සේ අමරදේවයන් ගායනා කරපු ගොඩක් ගීත කන් දෙල්ලන් දෙන් බස දිවෙන් ඒ ගීතේ ගායනා කරනකම් මම දන්නේ නැහැ නාරද දිසාසේකර මහත්තයා තමයි කිව්වේ අද සරල ගී වැඩසටහනට මේ ගීතය යනවායි කියලා ඉතින් ගියාම සුනිල් ශාන්තයන්ට නිර්මාණය කරා මම හිතනවා ගීත අමරදේවයන්ගේ කන් දෙල්ලන් දෙන් නිරන්ද තියෙනවා කියන ගීතය ඊට අමතරව මම හිතනවා අපේ මහත්තයාගේ මේ මහා කන්ද කියන ගීතය ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ මා අතර වෙන නුවරක ගිය විගස මේ මහා කන්ද බැලුවා හොරෙන් මදිස කියන ගීතය අලගල්ල පසුබිම තමයි මට චිත්‍රණය වෙන්නේ හැමදෙස්සම ඊට පස්සේ අමරදේව මහත්තයාත් මාත් ගියා දවසක් මේ අනුරාධපුරයේ ප්‍රාදේශීය සේවයෙන් අපි ගුවන් විදුලි රජරට ඒක රජරට සේවයේ ප්‍රධානියා හිටියේ සුදර්මන්ද සිල්ලා මහත්මයා. ඔහු අපිට ඒ සාහිත්‍ය උත්සවයකට ගියේ එදා ආරාධනා කරා ශෙනිකෝ දැන් දෙන්නම ඉන්නවා ශෙනිකෝ ගීතයක් ලියමුයි කියලා. ඒ අවස්ථාවේ තමයි අපි උදේට යනකොට පෙවුණ අර ලස්සන්ට රන්වන් පැහැ දිදුලන මිහින්තලා කඳු වැටිය අපි ගියේ කෝච්චිය දුම්රියෙන් ගියේ දුම්රිය යනකොට ලස්සන්ට පේනවා උදේ ඒ ආශ්‍රිත දේවල් තරම ලියන්න පටන් ගත්තේ ගීතය ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස ඒක තිබෙනවා තව එක් ප්‍රදේශයක අදාළ වෙන උපමා රූපක එකක් ඔය වැහැදිය නිල්ල සුදු නෙළුමට මිහිරපුවයි ඔය වැවුගම්පත්තුවේ තියෙන අද්දැකීම් වැවුගම්පත්තුවේ සමහරට හැන්දෑවට අර කිරලාගේ පාළු හඬ ඇහෙනවා පාළුව ලුහු බඳින කිරලා හඬවට කියන වගේ දුම් දැම්ම අනිත් එක ආදරය කියන එක රඳාවගෙන ඉඳලා හිටන් බැරිම තැන පිට කරන අවස්ථා තියෙනවා ඒක සංකේතවත් කරන්න වැහැදිය නොකියු රහස හද උතුරා වාන්දමයි කියන වගේ එදුම් මේ එකතු කෙරුවා මේ වගේ තින් මම හිතනවා ඉතා සරල සුගම රීතියක් ඔසේ ගීත ලියුවා රූපහානියේ අධ්‍යක්ෂකයන් රාවල යනකොට අපි මේ පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ අපි ඊට පෙර ආතව තවත් දේවල් කීපයක් තිබෙනවා කතා බහ කරන්න ඔබ සමග විශේෂයෙන්ම මේ අපේ රටේ තිබෙන දේශාභිමානී ගීත පිළිබඳව දේශානුරාගයේ දැල්වෙන අපේ හැඟීම් පුබුදවාලන ගීත සාහිත්‍යයක් තිබෙනවා විශේෂයෙන්ම අපි දන්නා ඔබ ලියූ මගේ රටට දලදා හිමි සර්මයි මැනි ගීත මේ දේශාභිමානී ගීත ඇසුරෙත් ඔබගේ ලක්ෂණ ඔබගේ ඔබ තුල තිබෙනවා ඔබ ඉතාමත් වටිනා ගීත රාශියක් අපිට තිල්ල කර තිබෙනවා අපි අමරදේවයන්ගේ ගීත ගැන කතා කළා සේම දේශාභිමානී ගීත ගැනත් කතා කරමු සල්ප මොහොතක් ඔබ වැදගත් කරුණක් කිව්වේ මේ කාලේ ඇත්තෙන්ම දේශානුරාගයේ දේශානුරාගයේ ගීත බිහි වෙනවා මොකක් අඩුයි ලියන අයත් බොහොම අඩුයි මම හිතනවා ඉතිහාසය මරම් බැලුවොත් එහෙම දේශානුරාගයේ ගීත ලියුව අය නිතල් අතලොස්සයි ඔය මගේ රට දල්දා හිමි සරණයි කියන වගේ ගීතයක් මට මේ ළඟදී මෙල්බන් නුවරදී ලැබිච්ච අවකාශයේදී සාහිත්‍ය රැස්වීමකදී
මාවිඩුන් තිබිච්ච උපහාර මේකකදී ඒක අවසානයේ සියලු දෙනා මෙබන් වර වැසියෝ පපුවට අත තියාගෙන අර ගීතේ ගායනා කරනකොට මගේ ඇස් දෙක කඳුළු ආවත් වශයෙන් ඒ හරි හැඟීම් බරයි ඒ අවස්ථාව. ඉතින් මම හිතනවා මම මේක ලිව්වා නේද කියන එක මට ආපස්සට හැරෙනකොට ලොකු සන්තෘෂ්ටියක් තියෙනවා. ඒකම අපරදේව ගායනා කරන පියාසර කරාමි දේශයෙන් දේශයට මගේ රට මට ආගේ තවුසිසාවට වැඩි කියන. ඒත් වශයෙන් මේ ගීත අහනකොට මටත් අමුතු හැඟීමක් ඇති වෙනවා අදත්. ඒකම දේශාම්රා ගීත හැටියට ගන්න පුළුවන් තම බුද්ධිගල්ණේ ගැන නිල්ල මැදින් රැල්ල දුවන වෙල්ලෙලිය දෝපදින්න වගේ ගීත තව නීලා ගායනා කරන උදා වුණා හිරු දාන ගීම් වගේ ගීත දැන් දාරත් රන්තුංගයන් ගායනා කරන මේ අපේ මාතෘභූමියයි උදුන් වැඩි රට නිවන් සොයන රට ඒකම ඒ වගේ ගීත සම්භාරයක් මගේ අතින් ලියුණා අයිත් එක සිරි සමනල සිරසින් මුදුන් වන දහසක් අපගේ ප්‍රාර්ථනා මහා වැලිය මහා ගඟ උතුරායයි සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා කියන වගේ දේශාභමණී ගීත අමෘතයන් සදාලිව අලුත් ඉරකිපා යන්නේ අලුත්ම දවසක එන්නේ වගේ වගේ ගීත සම්භාරයක් දේශාන්රා ගීත ලියන්න පුළුවන් වුණා අපි කැමති මේ ඔබේ මාධ්‍ය පරිපාලනයට එකතු වීම ගැන කතා කරන්න ගුවන්විදුලියට රූපවාහිනියට කොහොමද ඔබ පරිපාලන කටයුතු වලට එක්කාසු වුණේ කියන කාරණය අපේ රටේ බොහොම දෙනෙක් දන්නවා ඔබේ තනතුරු ඔබ ආකාරයේ සහාය වූ බව කොහොමද අඩිතලම් වැටෙන්නේ ඔබ එතනට පැමිණෙන්නේ මොන ආකාරයටද ඔබ ඔතුමාට කියන්න මම හිතනවා මම මේ එකම තනතුරක්වත් ඉල්ලාගත්ත තනතුරු නෙවෙයි මම එතකොට රූපවාහිනිය මාධ්‍යක්ෂ ජෙනරාල් වෙනකොට මම පරිසර මාත්‍යංශයේ ජේෂ් සහකාරලේකම් වෙලා හිටියේ ඒ ආරාධනා කෙරුවා ඒ කාලේ ඇමතිවරයා එතකොට එතෙන්දි ගිය ගමන් මම කෙරුව එකක් තමයි නිර්මාණාත්මක කිව්වා මම ඔබට දෙන්නේ සොයන් මම පාලකෙක් කරගන්න ඉපස් සොයන් පාලනයකට දෙන්න පළවෙනි දවසම කිව්වේ ඒකෙදි කරපු දේවල් ගැන මට හරි සතුටු වෙනවා ඉතා කෙටි කාලයක් තුළ ඒකම මම යනකොට රූපහානියේ නුවර ප්‍රදේශයේ මට ඒ කල හිටපු ජනාධිපතිතුමා කතා කරලා කිව්වා මටවත් පේන්නේ නැහැ නේ සභාධ්‍යක්ෂ ජනරාල්තුමා මේ නුවර කියලා ඒ කාලේ මේ නුවර ප්‍රදේශයේ තිත්තිත් යනවා රූපහානි මොකද හේතුව පිම්බ්‍රොස් කන්දෙත් තිබුණේ මේ ග්‍රහණය කරගන්න තැන එතකොට මං යනකොට පහදුව පේනවා ඒක තියෙන වලක වගේ. ඉතින් ඒක එන්නේ නැහැ සංඥා. අපිට තුන් හතර සැරයක් නගින්න සිද්ධ වුණා ඒ කාලේ හිටපු ආරම්භල් වාහත්‍යා වගේ ඉංජිනේරුවොත් එක්ක මං හතර සැරයක් නැග්ගා. ඒ නැග්ගාට පස්සේ අපිට පහදුවේ වුණා මේක සන්තාන කන්ද මුදුනේ තමයි රිසීවිං ස්ටේෂන් එකක් එහෙම නැත්නම් ග්‍රහණය කරගන්න තැනක් සවිකලියොත් කියලා. ඉතින් යනකොටත් එදෙන අත්පත් කරගෙන තිබුණා ওই ප්‍රයිවට් පෞද්ගලික නාලිකා ඔය තමහර මේ දුර කතන කුළුණු ඉදි කළ තිබුණා අපි ඉර කඩන්න නැතුව නිසා පරිසරය හිටපු හින්දා මට පුළුවන් වුණා මේ එක්කෙනෙක්වත් තරම් තිබුණේ නැහැ පරිසර අගෙයින් වාර්තා. ඉතින් මම යෝජනා කළා යාන්තම් අපිටත් තැනක් හොයාගන්න පුළුවන් වුණා ඒ තත්ත්වය යටදී. ඒකෙන් ලොකු ආශාවක් ලැබුණා. ඉතින් අනිත් පැත්තෙන් අර බුද්ධ පූර්ණිමා කියන වැඩසටහන ඉන්දියාවේ ඉඳලා හිතන් කෙරුවේ බුද්ධ පූර්ණිමා වැඩසටහන සාරණාත්වල ඉඳලා එය මේ වෙනකොට කිසිම මාධ්‍ය ආයතනයකින් බැරි වුණා. ඒ වගේ සජීවී වැඩසටහනක් ඒ කාලේ තිබුණ සෙටලයිට් දෙකෙන් අර මෙච්චර තාක්ෂණ දේවල් තාම කවුරුත් ඒක අත්හදා බැලුවෙන්නේ නැහැ. අනිත් එක තමයි ඒට අමතරව අවාරේ සිරිපාදයන් කරුණාකරන එක වගේ වැඩසටහන් යාලබේ භූමියේ හිල්ලා කරපු වැඩසටහන්. ඉතින් ඒවා ජනෙන් ගියාම මට සතුට වෙන්න පුළුවන්. මම සමහරට අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක සංඩු කළා. ගත්ත අපේ නිර්මාණකරුවෝ ඉන්නවා මේ ඒ අය තහන්ති දමලා තිබුණා එයාට රස් සේවයෙන් අස් කරලා තිබුණා. මා කැමති ඔබෙන් දැනගන්න මේ අපි වෘත්තිය පිළිබඳව බොහෝ දේ කතා කළා. තවත් තිබෙනවා අපි විවිධ මානයන් තිබෙනවා කතා කරන්න. නමුත් අපි එක වැඩසටහනකට ගොනු කරන්න තරම්වත් ප්‍රමාණවත් නැහැ මේ කාලය. නමුත් කෙටියෙන් හෝ ඔබේ ග්‍රන්ථ පිළිබඳව ඔබ ලියාපල කරන ලද කෘති පිළිබඳවත් කතා නොකළොත් එයත් අඩුවක් බවට පත් වේවි. පොත්පත් හැටියට කියන්න පුළුවන් මම ඉස්සෙල්ලම ලිව්වා ගීත පොතක් අජන්ත රණසිංහත් එක්ක මගේ නිර්මාණ එකතු කළා තුන්පත් රටා කියලා. ඊට පස්සේ රටට පිපෙන මල් කියලා මහා පොතක් ලිව්වා. ඊට පස්සේ පොත් සායහන සංඛ්‍යාවක් ලිව්වා එකක් උඩරට මැණිකේ පරිසර චාරිකා කියලා පොතක් ලිව්වා. ඒකේ තියෙන්නේ කොළඹ ඉඳලා හිටන් නුවරට යන මේ බදුරට යනකම් ගුවන් මේ ගමනක තියෙන පරිසර පද්ධතිවල හමුවන පරිසර පද්ධති ආදී විග්‍රහ කරන පොතක්. ඒක එමුතර මම සෑහෙන පරිසර සාහිත්‍යයක් හැටියට පරිසර අමාත්‍යාංශයෙන් දැද්දී ලිව්ව පොත්පත් සායහන සංඛ්‍යාවක් තියෙනවා.
පරිසරය හා සංනිවේදනය කියන පොත පුද්ගලයා පරිසරය සංනිවේදනය කියන පොත ඒකම සෝභා කියන සංග්‍රහව අලුතෙන් ඇති කළා ඒ නමත් දාලා ඒ පරිසර පොත ඇති කරුවේ එකම ජොහන් මේ රුවෝසිර ජොහන්ස්බර්ග් දක්වා කියලා පරිසරය පිළිබඳ පොතක් ලිව්වා තව පරිසර සංනිවේදනය කියලා නම් පොතක් ලිව්වා මේ ආදි වශයෙන් පරිසර සාහිත්‍යයට ගොඩක් පොතපත ලියවුණා ඊට අමතරව ගීත සාහිත්‍යයට අදාළව තුම්පත් රටාට අමතරව ඊට පස්සේ පද්ම තටාකය කියන පොත මහා කන්ද කියන පොත ඊට අමතරව ගීත සාහිත්‍ය විවරණය කරන ගීතය පිළිබඳ විවරණයක් හැටියට කරන පොතක් ලිව්වා ඒක ඒ පොත ඇවිල්ලා හිටන් ගීත පද රචනා විමර්ශන කියලා ඊට අමතරව මාධ්‍යයට අදාළව විදුත් මාධ්‍ය උපදේශ විග්‍රහය කියන පොතත් ඔය පුද්ගලයා පරිසරය සංවිධානය කියන පොතත් ඒ වගේ සංවිධාන පොත් කීපයකුත් ලිව්වා පුද්ගලයා මේ විදුත් මාධ්‍ය උපදේශ විග්‍රහය කියන පොත සම්පූර්ණයෙන්ම මාධ්‍ය පිළිබඳ මාධ්‍ය හසුරුවන අයටත් මාධ්‍ය ගැන සාකච්ඡා කරන පොත අපි මේ පොත්පත් වගේම කතා කරන්න අවශ්‍යයි කෙටියෙන් හෝ කාලයක් ඔබ විදේශ තානාපති සේවය සඳහා එක් වී සිටියා ඒ පිළිබඳවත් අපි කෙටියෙන් හෝ සටහනක් තබා යමු මේ වැඩසටහන තුළ ඒක නම් මේ කුවේත් දේශයේ හිටියේ මට යන්න ඕන චීන රටට මේ යන්න හම්බුනේ කුවේත් දේශයට යන්න උනේ මේ අත්‍යවශ්‍යම ඒ තිබෙච්ච පරිසරය ඒක ඉතාමත් මේ සේවයක් කරන කෙනෙකුට සේවයක් කරන්න පුළුවන් ඇත්තෙම හරි දුප්පර ජීවිතයක් ගත කරන හැමදාම 400ක් විතර කාන්තාවෝ එහෙ මේ අර අපේ තානාපති කාර්යාලයේ පල්ලෙහා තට්ටු වෙන්න තෙවුන්ගේ අසනීප ලැබිච්ච රෝගාබාධ ඇත්තයට ඒ රටේ කිසිම අවහරණක් නැහැ අපේ හොඳ වෙලාවට ගුලාන කියලා දොස්තර මහත්තයෙක් කියනවා සිංහල දොස්තර මහත්තයෙක් කියාට පින් සිද්ධ වෙන්නේ උන්ගේ ප්‍රශ්න මම ඒවට උත්තර සැපයනවා ඉතින් මම හිතනවා එය ඉතාමත් කටුක අත්දැකීමක් අපි කැමති ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් සඳහනක් කරනවා නම් අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම බිරිඳත් එක්ක ඉතාම සමීපව හිටියේ ඊට පස්සේ බිරිඳගේ වියෝයෙන් පස්සේ මම පහුගිය මාස 3ක් 4ක් ලංකාවෙන් දුර බැහැර හිටියා මේ මෙල්බන් නුවර ලොකු දුවගේ ගෙදර ඊට පස්සේ මගේ ලොකු දුව ඇවිල්ලා ඉන්නේ මෙල්බන් නගරේ එයාගේ නම අමිලා එයා අමිලා සංජීවි අල්දිස් කියලා ඒ ඉංජිනේරු මහත්තයෙක් බඳලා ඉන්නේ ලාංකිකේ එයා ළමයි දෙන්නෙක් ඉන්නවා එහෙ ඉතස් ඒවෙන් තමයි සතුටු වෙන්න පුළුවන් ඔවුන්ගේ ඔවුන් දක්වන දක්ෂතාවය හැම ඊ පෙරදත් වාර්තා වුණා එතන ගියාම අනිත් දුවලා දෙන්නේ නිඹුල්ලු දෙන්නෙක් ඉන්නවා ඒ එකදා නියුරන් දූ දරුවෝ දීග කියා කියලා මම කවිපන්ති කිව්වේ ඒ ඒ දුවලා දෙන්නා එක දවසේ දීග ගියේ ඒ දෙන්නා එක්කෙනෙක් ඉන්නවා කැනඩාවේ අනිත් එක්කෙනා මෙහි විකිට්ටුවේ ඉන්නේ පොඩි දුව ඒ දෙන්නාගේ එක්කෙනෙක් උවිනි අනිත් එක්කෙනා උදාරා අනිත් මෙහි ඉන්න දුව ඇවිල්ලා එරන්දති සුසංගත එරන්දති කියලා බාල දුව එයාටත් මිනි බිරියක් ඉන්නවා ඉතින් එයාගේ හොරසල් බලනවා මේ දවස්වල ඉතින් එයාද වශයෙන් මම හිතනවා මේ ඒ ජීවිතේ තමයි දැන්ට මටා තිබෙන්නේ ඉතින් මම හිතනවා ඉතින් අප ආපස්සට හැරලා බලනකොට මගේ ජීවිතේ මට සන්තෝෂයක් ලබන්න පුළුවන් ඒ වගේම අපි කැමති ඔබතුමාගෙන් ලබා ගන්න යම්කිසි ආදර්ශයක් අපේ රටේ මාධ්‍ය වෙනුවෙන් ඒ වගේම මේ කලා ක්ෂේත්‍රයට මේ පරිපාලන ක්ෂේත්‍රයට මේ හැම ක්ෂේත්‍රයටම පැමිණෙන්නට සිටින ආධුනිකයන්ට ඔබෙන් ඔබැනි උගත් ඒ වගේම ප්‍රවීණත්වයටපත් මේ සියලු දෙහි අධ්‍යක්ෂීම් හසල අධ්‍යක්ෂීම් සහිත පුච්චලෙකින් යම්කිසි පණිවිඩයක් ආදර්ශයක් ලබා දෙන්න පුළුවන් නම් අපේ ප්‍රේක්ෂකයන්ට මම හිතනවා මාධ්‍යකරුව තරම් මේ යුගයේ අභියෝගයට පත් වෙන කෙනෙක් නැහැ. ඉතින් මාධ්‍යකරුවට තියෙන අභියෝග මාධ්‍යකරුවා ජය ගන්න පුළුවන් මාධ්‍ය තුලින්මයි ඔහුට පුළුවන් ශක්තිය තියෙනවා. ඒ තමන්ට වෙන අභියෝග තමන්ගේ වාසියට හරව ගන්නත් අවකාශය තියෙනවා. හැබැයි ඒක බුද්ධිමත්ව කටයුතු කළ යුතු දෙයක්. අපේ විවසන ගුණය අනිත් එක තැන්පත් නුවණ මේ දෙක තුනම තියෙන උන අනිත් එක නිර්වාජ්‍යත්වය සහ නිහතමානී බව සහ උගක් මාධ්‍යකරුවන්ට අභිමානය කියන එක හරි වැදගත්. මොකද අභිමානය නරකයි. ඒ වගේම හීනමානයත් අත්හළ යුතුයි. හොඳයි. අපි කැමති අවසාන වශයෙන් ඔබෙන් දැන කියා ගන්නට ඔබ කයොත් ප්‍රකාශ කරන්නට යෙදුනා මේ පිළිබඳව වරින් වර. ඔබේ ජීවිතේ මාධ්‍ය ජීවිතේ මේ කලා ජීවිතේ පරිපාලන ජීවිතේ පෞද්ගලික ජීවිතේ මේ හැම අංශයකදීම ඔබ ආපසු හැරී බලද්දී ඔබට දැනෙන ඒ හැඟීම ඔබේ අභිමානය ඔබේ තෘප්තිය හෝ අතෘප්තිය කර ස්වභාවය පිළිබඳව යම්කිසි කරුණු කාරණා කිහිපයක් කියන්නේ සමහර ඒවලදී මම ඔය අභිමානය මේ මේ අභිමානයටත් ගිහිල්ලා ගැටුම් ඇති කරගත්ත තැන් තියෙනවා ඉතින් මේ මම කියන්නේ ඒක ආපස්සට හිතලා බලනකොට ඒ අභිමානය මට
santustya. Mang itu macam ini abimana tulen mang santustya kini no. Prasna itu mana? Mau panjala deh malah marah dengan orang ini abimana itu. Abimana itu ini na berarti dia kerana. Mungkin pasti namun ini di asyura ihel mata dengan orang asyura aja lah buna. Ia adat santustya itu. Karena itu penting. Me mata kerapu dewal bana mahan adu dia mang mahan korang gitu ya. Magirat dalah himsarnya ya hawa. Randa tienno gitu ya hawa. Mata me mamma ni itu mereka liuwe. Kena santustya tienno. I think evagi dayak kapita loko indeni na pulwang loko mah kalakaru ikuta indeni na pulwang de eka. Sunil Sarat Perera Mahata, sama jiwita kali tulen, vividavu agayim, gauruva pranama, tanaturu labati benawa. Ohu apairate sahitte nagima wenuwenda apramana dayakatwayak labadi tibenne vividavu kruti rasak rachana kota palakirimen. Vividavu aakarayata rata wenuwen vishishta mehewaraka niratavu Sunil Sarat Perera Mahata, adatat kriyakari madhya bhavitaya tula randemin e mehewara idiriyata gena yanawa. අද ගුණරුව සුවඳ සම්භාවනාවට පාත්‍ර වූ ඒ මහතාට තවත් චිරාත් කාලයක් රට වෙනුවෙන් සේවය කරන්නට ධෛර්යය සමග චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්නේ අප්‍රමාණ වූ ගෞරව ආදරයකින්. අපි මේ සූදානම් වන්නේ අද ගුණරුව සුවඳ තුලින් ඔබෙන් සමුගෙන යන්නට සමුගෙන ගියාට අපි සුපුරුදු විදිහටම ලබන සතියේ බදාදා සවස්හයට ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් සූදානම් නැවත වතාවක් ගුණරුව සුවඳ තුලින් ඔබ හමුවන්න. ඒ වගේම මතක් කරන්නම් කිරේ දිස්වන ලිපිණිය සහ අපේ දුරකථන අංකය ඔබට පුළුවන් වැඩසටහන පිළිබඳව ගුණ දොස් අපට ලියා දන්වන්නට දුරකථනයේ නමත අපට ප්‍රකාශ කරන්න. එහෙනම් ලබන සතියේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඔබ හමුවන තෙක් අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. Magi dayat saladahi saranai, sapatin sapirunu divahal jeranai, upatin mahatami em urumai. Magi rakat saladahi mi sevanai, magi dayat saladahi mi saranai, sapatin sapirunu.